වෙන්න එනවා මෙයාලට පුටුවක් නැතුව ගෙවල් ගාන එල්ල එල්ල ගියේ අය මිස්ටර් පින් සිද්ද වෙනවා බුදුබව වෙනවා එයාලගේ අම්මා තාත්තට මේ කරපු දෙයට මගේ ප්‍රජාව ළඟට ඇවිල්ලා මේ වගේ කටයුත්තක් කරන එක ගැන ඇත්තටම අගය කරලා සලකනවා ඔබතුමිය මේ කරලා තියෙන උදව්වට ගොඩාක් පින් අපිට මේ ළමයි දෙන්නට මේ රෝද පුටුව පරිත්‍යාග කරලා තියෙනවා ඒක ඇයිලේ දෙය හදනවද? පෙරේද හදනවා. ආ. ඒකයි ගිනා වගේ. ආ. දැන් ආයෙත් කුත් කන්න නෑ. අම්ම නැද්ද අද? අද වැරදි ගියා. වැරදි ගියා. දැන් අදට දවස් 3ක් ඈම වතුරක් වටන්නේ නැහැ. ආ හේ. වතුර ටිකක් අබ්බොන්නේ නැහැ. එතකොට දැන් ආයේ ලෙඩේ හැදුනේ කවද්ද? ලෙඩේ හැදුනේ පෙරේද. දවස් 2ක් වමනේ ගියා. හා හා. මේ ඩොක්ටර් ගාල් ගියා ඊට පස්සේ බෙහෙත් දුන්නා මේ වමනේ යම හිට්ට. ඒ උනා කෑම කන්නේ. කෑම කන්නේ නැහැ. වතුර ටිකක් අබ්බොන්නේ නැහැ. හා හා. ආයිබෝන් ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරියන්ගෙන් ආයිබෝන් කියලා මම නැවත වාරයක් ඉල්ලනවා. ඉතින් කුරුණෑගල ලංකා පවුර අපි අද ඇවිල්ලා ඉන්නේ ඇතිනි මලේගමට. ඇතිනි මලේගම උණගස්සවට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි කලින් මේ නිවසේ මේ දරුවෝ දෙන්න ගැන වීඩියෝ එකක් කරා. ඒකෙන් අපිට පහුකාලීන පුළුවන් වුණා මේ දරුවන්ට අවශ්‍ය කරන මුදල් ටිකක් අතර දෙන්න. ඒ වගේම කෑම බීම ඒකටත් අපේ විදේශගත වෙලා ඉන්න මිස් කෙනෙක් අපිට උදව් කරා. ඒ වගේම මේ දරුවන්ට අවශ්‍ය වෙලා තිබුණා රෝද පුටුවක්. මේ පුතාට කියන්නේ ඇවිදින්න කරන්න අපහසුයි. ඉතින් මේ දුවත් දැනුත් ලෙඩ වෙලා ඉන්නේ. ඉතින් අම්මත් ඉන්නවා තාත්තත් ඉන්නවා. එයාලා කුලි වැඩ තමයි කරන්නේ. ඉතින් තාත්තේ අවුරුදු කීයක් විතර සාමාන්‍ය රෝද පුටුවක් නැතුව හිටියද? හේවද? රෝද පුටුවක් නැතුව හොයන්න නැතුව හිටියා. ඉතින් ඒකෙන් අපිට දැනුවත් කරන් පස්සේ ඉතින් අපේ මේ හිතවත් මිස්තමා අපිට මේ හැම දෙයක්ම දැනුවත් කරේ. ඊට පස්සේ අපිට රෝද පුටුව ගන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න තිලිනි මිස්තමා මේ සම්පූර්ණ දායකත්වය දැරුවේ. අවශ්‍ය කරන මුදල් ලංකා පවුර අපේ account වලට බැර කරලා තිබුණා. ඉතින් අපි රෝද පුටුව order කරලා දවස් 3ක් විතර අපිට ඉන්න වුණා. ඒ නිසායි පරක්කුනේ. ඉතින් විශේෂයෙන් අපි තිලිනි මිස්ටත් තිලිනි මිස්ගේ දෙමව්පියන්ටත් පින් අනුමෝදන් කරනවා. මොකද මේ වගේ දෙයක් හැමෝටම හිතක් පහළ වෙන්නේ නැහැ පිනක් කරන්න. ඉතින් පිනක් කරන්නත් ඇත්තටම හිතක් පහළ වෙන්න ඒකටත් පිනක් තියෙන්න ඕන. ඉතින් තිලිනි මිස් මේ දරුවන්ගේ දුක මේ දෙමව්පියන්ගේ දුක ඇස් දෙකෙන් දැක්කා. දැකලා ඉවරලා එතුමිය තීරණය කරා මම මේ පින කරන්න ඕන කියලා. ඉතින් එතුමියත් ඕස්ට්‍රේලියාවේ ඉඳලා කරන රැකී රක්ෂා වලින් උපයා ගන්න ධනයෙන් ලංකා පවුර අපිට මුදල් ලැබලා තිබුණා රෝද පුටුවට අවශ්‍ය කරන රෝද පුටුව ගන්න කියලා. ඉතින් ඒ මුදල් වලින් අපි රෝද පුටුව ගත්තා. අද දිනේ ආවේ මේ තාත්තලාට මේ දරුවන්ට රෝද පුටුව ප්‍රදානය කරන්න. ඉතින් මේ වැඩ කටයුත්තට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ ප්‍රදේශයේ සංවර්ධන නිලධාරීතුමිය. ඉතින් එතුමියටත් ඇත්තනම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ඉතින් අපිට මේ හැම දෙයක්ම හඳුන්වා දුන්න අපේ මිසුත් ඇවිල්ලා ඉන්න එතුමියටත් ඇත්තනම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමිය නිසා තමයි අපිට මේ දරුවන්ට මේ වගේ දෙයක් කරන්න පුළුවන් උනේ. ඉතින් මම ගෞරවයෙන් ඉල්ලනවා ඔබතුමියලා දෙන්න අතින් මේ තාතර රෝද පුටුව ප්‍රදානය කරන්න කියලා ඉවරලා. තාතෙන්. ඉතින් වසම් භාර සංවර්ධන නිලධාරිතුමිය ඉතින් ඔබතුමියගේ වසමට ඇවිල්ලා ඉවෙලා අපි ලංකාපවර අපි මේ වගේ කටයුත්තක් කරා ගානක් රෝද පුටුවක් නැතුව හිටියා මේ දරුවන්ට අපිට අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න තිලිනි මිස් සම්බන්ධ වෙලා මේ රෝද පුටුව අරන් දුන්න පුළුවන් වුණා මේ පවුල ගැන මේ දේ ගැන ඔබතුමියට සාමාන්‍ය මොන වගේ දෙයක්ද හිතට දැනෙන්නේ මේ දරුවෝ කියන්නේ මම මේ වසමට ඇවිල්ලා අවුරුදු 5ක වාගේ කාල සීමාවක් වෙනවා. ඉතින් විශේෂ අවශ්‍යතා තියෙන අවශ්‍යතා සහිත දරුවෝ දෙන්නෙක්. ඉතින් ඇත්තටම අද මේ කරන කටයුත්ත ඉතාමත් අගේ කරලා සැලකනවා. අර ඔබතුමන් මුලින් කිව්වා වාගේ මේ වගේ කටයුත්තක් කරන්න මේ සිත් පහළ වීමත් ඇත්තටම පිනක්. ඉතින් මම හිතනවා මේ කරන කටයුත්ත උතුම් පුණ්‍ය ක්‍රියාවක් කියලා මේ දරුවෝ ඒ වගේම මේ පවුල මං අඳුනගෙන තියෙන්නේ ඉතාමත් අඩුවාදම්ලාභී පවුලක් විදිහට. ඉතින් මේ කරන කටයුත්ත ඇත්තටම ඔවුන්ට රෝද පුටුවක් මිලදී ගන්න වුණා නම් මේක මිලදී ගන්න ඇත්තටම ඔවුන්ට බෑ. ඉතින් ඒ හින්දා තමයි මට තෙන මෙතුවක් කල් රෝද පුටුවක අවශ්‍යතාවය තිබිලත් මේ රෝද පුටුවක් නැති වෙඳලා තියෙන්නේ. ඉතින් මේ ඒ නිසා මේ කරන කටයුත්ත ඒ වගේම මේකට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට මේ පින තියෙනවා ඒ වගේම තමයි මගේ වසමේ මගේ මේ මගේ ප්‍රජාව මම විශ්වාස කරන මගේ ප්‍රජාව කියලා ඉතින් මගේ ප්‍රජාව ළඟට ඇවිල්ලා මේ වගේ කටයුත්තක් කරන එක ගැන ඇත්තටම අගය කරලා සලකනවා ගොඩක් ස්තුතියි ඔබතුමියටත් ඉතින් තාත්තේ අපි දැන් ඔයාලට අපෙන් ඉල්ලුවේ රෝද පුටුවක් ඉල්ලුවා. ඔව්. එතකොට කලින් අපෙන් අවශ්‍ය කරන අපි කෑම බීම ඒ බඩු ටික මුදල් ටිකක් අතර ගෙනලා දුන්න අපිට ලැබුණ විදිහට. ඔව් ඔව්. ඉතින් දැන් ඔබ තාත්තට මොන වගේ සතුටක්ද තියෙන්නේ මොන වගේ දෙයක්ද අපිට කියන්න තියෙන්නේ මේ ගැන? අනේ මහත්තයා දැන් අවුරුදු 22ක්වත් වෙන්න එනවා මෙයාලට පුටුවක් නැතුව ගෙවල් ගානේ ඉල්ල ඉල්ල ගියේ. අයේ මිස්ටර් පින් සිද්ද වෙනවා බුදුබාව වෙනවා. එයාලගේ අම්මා තාත්තට මේ කරපු දෙයට ඒ හින්දා එයාට හරි ස්තුතියි. දැන් බයක් නැතුව දරුවා දැන් උස්සගෙන යන්න ඕනේ නැහැ තාත්තට. දැන් රෝද පුටුවේ තියලා අම්මට උස්සගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බෙහෙත් තෙහෙත් ගන්න ඒ ටික මේවා කරගන්න යන්න පුළුවන්. කියලා තල්ලු කරගෙන ගිහයිකනේ. දැන් ඔයාලා දෙන්න තව වයසට ගියන් පස්සේ මේ දරුවෝ උස්සන්න නම් මනම් ඒවා කරන්නත් අමාරුයි. නෑ අමාරුයි. ඔව්. ඉතින් ඒ මිස්ටර් ඇත්තටම කතා කරන හැමෝම කියන්නේ බලන හැමෝම කියන්නේ ඔබතුමියට ගොඩක් පිං කියලා. පිං දෙන්න ඕනේ. ඉතින් ඇත්තටම ඔබතුමියට ගොඩාක් පිං කියලා ලංකාපවුර අපිත් කියනවා. මම මේ ඇහැට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ වැඩට ඉන්නේ ඇත්තටම මේ වැව්ගම් පුදුව ව්‍යාපෘතිය යටතේ. ඒතකොට මම ව්‍යාපෘතියේ ඇත්තටම ශ්‍රී ලංකා රතුකුඩු සමාජයේ ශේෂ්ත්‍ර නිලධාරිනියක් විදිහට තමයි මම කටයුතු කරන්නේ. ඉතින් මේ ඇහැට ඇතිනිමලේ ග්‍රාම නිලධාරි වසමට එන්නේ පානීය ජල වැඩසටහනත් එක්ක ඒ ඇවිල්ලා තමයි මම මේ පවුල අඳුනගන්නේ අපේ ගුණසිරි මහත්තයාගේ. ඒ අඳුන ගැනීමෙන් පස්සේ තමයි අපි ඇත් එක්ක එයාගේ පවුලේ මේ දරුවන්ගේ තියෙන අසරණභාවය දරුවන්ගේ අසනීප තත්ත්වයන් දැකලා ඇත්තටම ගොඩක් හිතර දැනුණා මේගොල්ලන්ට මොනවා හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් කියලා. ඒත් එක්කම තමයි මට හම්බුණු මගේ සහෝදරයොත් එක්ක මම කතා කරපුවාම මෙහෙම අවස්ථාවක් තියෙනවා මෙහෙම පවුලක් ඉන්නවා අපිට මොනවා හරි උදව්වක් කරන්න පුළුවන් නම් වටිනවා කියලා. ඒත් එක්කම වසමේ කටයුතු කරන අපේ වසම් භාර ග්‍රාම නිලධාරිතුමිය ආර්ථික සංවර්ධන නිලධාරිතුමිය එතුමියන්ලත් ඇත්තටම බොහෝම සානුකම්පිතව අපේ ප්‍රජාව දිහා බලන නිලධාරීන් දෙපළක් ඒගොල්ලොත් කොහොම කතා කරත් කොයි වෙලේ කතා කරත් අපි ඉන්නවා මිස් මොනවා හරි මිනිස්සුෙකුට සේවයක් කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට වටින්නේ කියලා. ඉතින් එතුමියන්ලගේ ලොකු සහයෝගයක් ලැබුණා. මම එතුමියන්ලව දැනුවත් කළා තමයි ලංකා පවුර ඔබතුමන්ලව මෙතෙන්ට සම්බන්ධ කරගන්නේ. ඉතින් ඒ සම්බන්ධ කරගෙන මේ විදිහට මේ දරුවන්ට අපිට යම් ශක්තියක් වෙන්න පුළුවන් නම් ඒ සේවය කොහොමද කරන්න කියන එකට තමයි අපි මෙහෙම සම්බන්ධ වුණේ. ඉතින් අද වෙනකොට අපි
ඔබතුමාගේ ගත්ත උත්සාහයේ ඇත්තටම සාර්ථක වෙලා තියෙනවා. ඔබතුමන්ලා ලංකා පෞර විදිහට සංවිධානයේ විදිහට නොයෙකුත් කට්ටිය සම්බන්ධ කරගෙන අවශ්‍ය අපට ප්‍රතිපාදන ලබා දෙන නියෝජිත මහත්ම මහත්මීන් සම්බන්ධ කරගෙන අද වෙනකොට මේ නිවසට මේ දරුවන්ට සහයෝගයකට සහ ඒගොල්ලන්ට හොඳ අස්වැසුමක් වෙන්න මේ රෝද පුටුව ඒත් එක්කම තවත් ඕගොල්ලෝ ආහාර පාන වියලි ආහාර ඒ සියලු දේම ලබා දුන්න අවස්ථා දෙකකදී අද දවසේ මේ රෝද පුටුව ලබා දුන්න දරුව වෙනුවෙන් ඇත්තටම ග්‍රාමීණධාරිතුමියත් ආර්ථික සංවර්ධනධාරිතුමියත් වෙනුවෙනුත් මේ පවුලේ අපේ ගුණසිරි මහත්මයා ඇතුළු ඒ මහත්මියත් සියලු දෙනාම වෙනුවෙන් මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩ කටයුත්තට දායකත්වය ලබා දුන්න සියලුම දෙනාට සහ ලංකා පවුර ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. කොහොමද දැන් හොඳයිද ඈ හරි නේද ඈ අල්ල ගන්නවා මෙහෙම කොහොම අල්ල ගන්නවා ආ යන්න බලන්න ටිකක් මොකද දැන් සැහැල්ලුයිද උස්සගෙන යනවට වැඩිය හොඳයි දැන් ඕන තැනක පාරේ වුණත් ඕන තැනක යන්න පුළුවන් නේද පොඩ්ඩක් යම් බලන්න දැන් අවුරුදු ගාන අවුරුදු කීයකින් මේ 22 අවුරුදු 22 මෙයාට නේද සාමාන්‍ය රෝද පුටුවක් හෙව්වේ සාමාන්‍යයෙන් අවුරුදු 10 15 ඉඳලා වගේනේ 10 වගේ ඉඳලා ඉතින් ලංකා පවුර අපි ඔන්න දැන් මේ පුතාට අවශ්‍ය කරන රෝද පුටුව ගෙනලා දුන්නා ඉතින් මම නැවත වාරයක් කියන්න ඕන මේ සම්පූර්ණ රෝද පුටුව ගැනීම සඳහා අපිට සම්පූර්ණ දායකත්වය මේ පින්කමට සහභාගී වුණේ අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න තිලිනි මිස්. ඉතින් තිලිනි මිස් ඔබතුමියගේ හිතින් පහළ වුණු මේ පින්කම කියලාවත් නිම කරගන්න බැරි මහඟු පින්කමක් වෙනවා. මොකද අවුරුදු ගාණක් මේ තාත්තා දුක් විඳා මේ පුතාව උස්සගෙන යන්න බස් එකට යන්නේ උස්සගෙන කිලෝමීටර් 3ක් විතර මේ බස් එකට යන්න වෙන්නේ උස්සගෙන. ඉතින් මේ දරුවන්ට ඇවිදින්න බෑ. ඉතින් ඒ පින්කමට ඔබතුමිය දායකත්වය දුන්න ඇත්තටම ඔබතුමියට කියලාවත් නිම කරගන්න බැරි පිනක් අත් වේවා කියලා ලංකා පවුර අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමියගේ හැදුව වැඩු දෙමව්පියන්ටත් ඔබතුමිය කරගත්ත මේ පින්කම අයිති වේවා කියලා ලංකා පවුර අපි ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටත් ලංකා පවුර අපේ channel එක subscribe කරගන්න. ඉතින් අපිට පුළුවන් අපේ ටීම් එකට පුළුවන් මේ වගේ අහිංසක දරුවෝ වෙනුවෙන් මේ වගේ දෙමව්පියෝ වෙනුවෙන් යම් කිසි සමාජ මේවරක් කරන්න.
සෑම් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. මැඩම්ට බොහොම පිං මොකද මේ මම මේ ළමයි දෙන්නගේ නැන්දා මේ මං ගොඩක් උදව් කරනවා මෙයාලට සර්ලටත් ගොඩක් පිං මොකද මේ අපිට දැන් වැසිකිළියක මේ අපහසුතාවයක් තිබිලා තියෙනවා මේ මේ බබාලා දෙනට වැසිකිළියක් නැහැ මේ ඒකට ඔබතුමාලා ඔබතුමියල් පුළුවන් පිණක් පුළුවන් උපකාරයක් අපිට කරලා දෙන්න කියලා වැඳලා ඉල්ලනවා ඔබතුමිය මේ කරලා තියෙන උදව්වට ගොඩක් පිං අපිට මේ ළමයි දෙන්නට මේ රෝද පුටුව පරිත්‍යාග කරලා තියෙනවා ඒකින්ද ඔබතුමාලට ගොඩක් පිං මේ මෙයාලට මේ පුතාට වැඩි යන්න එන්න බෑ මෙතනින් අම්මලා ගෙදර ගියොත් විතරයි මේ ඒ හින්දා එයාට වැඩි දුරක් යන්න බෑ මේ මේ රෝද පුටුව අපිට පරිත්‍යාග කරපු එකට ඔබතුමියට ගොඩක් පිං මේ අපිට වැසිකිළියට මොන හරි උපකාරයක් කරලා දෙන්න කියලා මේ මම වැඳලා ඉල්ලනවා බොහොම ස්තුතියි